හයි යාළුව හැමෝටම අද අපි යන්න හදන්නේ ගණේගම අරමුණපොළ රජමහ විහාරයට. හරි, ඔයාලට මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මාව. හරි, එහෙනම් අපි යන් වීඩියෝ එකට. හැමෝටම අපිය දැවිල්ල තියෙන්නේ ගණේගම අරමනාපුර රජමහා විහාරයට. මේ විහාරේ පිහිටලා තියෙන්නේ කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරේ ඉඳන් කිලෝමීටර් 2.5ක් විතර දුරින්. මෙම විහාරස්ථානයේ ඉතිහාසය අනුරාධපුර රාජධානී දේවානම්පිය තිස්ස රජ සමය දක්වා දිව යනවා. මෙට ප්‍රධාන සාක්ෂියක් වෙන්නේ පූජනීය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර 32න් එකක් දේවානම්පියතිස්ස රජු විසින් මෙම විහාර භූමියේ රෝපණය කර ඇති බව පුරාවෘත්තවල සඳහන් වේ. කුරුණෑගල යුගයේ පූජ්‍ය විල්ගමුල හිමියන් විසින් රචනා කරලා තියෙන සිංහල බෝධි වංශයේද මේ පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම තමයි 15 සියවසේ මෙම සබරගමුව ප්‍රදේශයේ කොට්ටේ රාජධානිය යටතේ 6 පරාක්‍රමබාහු රජතුමා තමයි පාලනය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි 6 පරාක්‍රමබාහු රජතුමා මේ විහාරයේ සියලු අංගයන්ගෙන් සමන්විත අංග සම්පූර්ණ විහාරස්ථානයක් ලෙස සංවර්ධනය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සංවර්ධනය කරලා පෙපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙන යටතට මේ විහාරස්ථානය පත් කරලා තියෙනවා. ඉතින් මේ 6 පරාක්‍රමබාහු රජතුමා තමන්ගේ මෑණියන් වන සුනේත්‍රාදේවියට ගෞරවයක් විදිහට තමන්ගේ භූමියාවට විහාරස්ථාන රැසක් සංවර්ධනය කරලා තියෙනවා. මේ අතරින් ගණේගම ප්‍රදේශයේ අරමනාපොළ විහාරයේද එවැනි විහාරස්ථානයක් කියලා පුරාවෘත්තවල සඳහන් වෙනවා. තවත් විශේෂ කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ ස්ථානයේ කිරිබත්ගල කඳ මුදුනත් කුට්ටපිටියත් අතර ද්‍රෝණියක පළවෙනි විජයබාහු රජතුමා හමුදා කඳවුරක් පිහිටලා තිබෙනවා කියලා පුරාවෘත්තවල සඳහන් වෙලා තියෙනවා.